ಆವಡ ಆಯುಭೋ ಬೇವ ಅದಾಪಿ ವಿಮರ್ಶನೇಕಲ್ಲ ಬಲಮು ತೊಟ್ಟುಪೊಲ್ಲ ಐನೇಕಿಯನ ಗೀತೆಯ ಮೇ ಗೀತೆಯ ರಚನಾ ಕರನ್ನಿ ಮಹಾಚಾರ್ಯ ಸುನಿಲ್ ಆರ್ಯರತ್ನಯ ಗೀತೆಯ ಸಂಗೀತ ವಚ್ಚಲ್ಲ ಗಾಯನಾ ಕರನ್ನಿ ಆಚಾರ್ಯ ವಿಕ್ಟ ರತ್ನಾಯಕಿಯ ದೆಂ ಬೆಲು ಬೆಲ್ಮಟ್ ಅಬಿಟ ಪೆಹೆದಿಲಿವ ಪೇನವ ಮೇ ಗೀತೆಯ ತೊಟ್ಟಿಯಕ್ಕು ಕಿಯನ ಕತಂದರೆಯ ಎತುಳತ್ತೂ ಗೀತೆಯ ಕಿಯಲ ಎತಕೊಟ್ಟೆ ಹೆಬೈ ತೊಟ್ಟಿಯಮೇ ಕಿಯನ ಕತಂದರೆಯ ಕುಮದ್ದ ಕಿಯನ ಇಕ ಪಿಳಿಬಂದವ ವಿಮಸಾ ಬಲನ ಕೊಟ್ಟೆ ಮೇ ಗೀತೆ ಎಕ್ಪೆತ್ತಕಿಂ ವಿರಹವ ಅನೆ ಪೆತ್ತೆನ್ ಸಂಭೋಗೆಯ ಸಂಬಂಧ ವಿಲಾತೀನ ಗೀತೆಯ ಎತಕೊಟ್ಟೆ ಪ್ರೇಮಯೇ ವಿಪ್ರಲಂಬಯೈ ಪ್ರೇಮಯೇ ಸಂಭೋಗೆಯೈ ದೆಕಮ ಮೇ ಗೀತೆ ತುಲ ಅಂತರ್ಗತ ವಿಲಾತೀನ දැන් මේ ගීතය සිංහල ගීත ප්‍රබන්ධ සාහිත්‍යයේ සුවිශේෂී ගීතයක්. දැන් එහෙම වෙන්නේ මේ ගීතයේ ස්ථායී කොටස තියෙන්නේ තොටුපළ අයිනේ කවුද අතවනන්නේ. එච්චරයි තියෙන්නේ. තොටුපළ අයිනේ කවුද අතවනන්නේ. ආචාර්ය වික්‍රත්නායකයන් මේ පදමාලාවට තනුවක් නිර්මාණය කරනකොට මේ තොටුපළ අයිනේ කවුද අතවනන්නේ කියන යෙදුම විවිධ ආකාරයෙන් කියනවා විවිධ ආකාරයට කියනවා විවිධ විවිධ විදිහට මේ ගීතේ තනුව සඳහා යොදාගෙන තිනවා ඒ තුලින් තමයි ඉස්තයි කොටස පූර්ණේ වෙලා තින්නේ එතකොට මෙතන තොටුපළ කියන්නේ කදිම සංකේතයක් ඒ තොටුපළ තමයි ජීවන තොටුපළ ජීවිතය තමයි තොටුපළ ජීවිතයේ සම්දිස්ථානයේ තමයි තොටුපළ එතකොට තොටුපළ අයිනේ කවුද අතවනන්නේ එතකොට ජීවිතයේ එක් සම්දිස්ථානයක් මේ තොටුපළ. තොටුපළ කියන්නේ ඊතර වෙන තැන. ඊගොඩ යන තැන, මෙගොඩ එන තැන. එතකොට මේ ජීවිතයේ කදිම සම්දිස්ථානයක් විදිහට තමයි තොටුපළ යොදාගන්නේ. එතකොට තොටුපළ අයිනේ කවුද අතවනන්නේ? එහෙනම් මේ කතකයට, නැත්නම් මේ තොටියට කවුද කෙනෙක් ආරාධනාවක් කරනවා, ආයාචනයක් කරනවා. අන්නේ ආරාධනාව තමයි කවුද අතවනන්නේ කියන එකෙන් කියන්නේ. ඊළඟට බලන්න මේ ගීතේ පළමු අන්තරා කොටස මේ විදිහට කියනවා හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පඳුරේ හෙවණේ හබල විඳීලා පෙරළුණු ඔරුවක සොන්බුන් නෙත දැවටි ඒ දෙස නොබලමි අන්න බලන්න කොයිතරම් ලස්සන සුන්දර පරිසර වර්ණනාවක්ද කියලා සන්ධ්‍යා කාලයේ ගඟක් අසබඩ සුන්දර දසුනක් මවනවා සෙන්දේ වරුවි ඉර බැස යන අවස්ථාව ඉවුරේ වැටකේ තොර ගම් ඉවුර තිනව වැටකේ පඳුරු ඊටම වැටකේ පඳුරු වල සෙවණැලි ගඟේ දිය මතට වැටෙනවා ඊළඟට උණ පඳුරේ සෙවණි උණ පඳුරේ සෙවණැලි ගඟේ දිය මතු පිටට වැටෙනවා එතකොට දිය සෙල වෙනවා එතකොට සුන්දර දසුනක් මවනවා මේ සුන්දර දසුන පෙම්වතෙකුගේ ප්‍රේමණීය හැඟීම් පුබුදු කරන්න හේතු වෙනවා එතකොට මේ උණ පඳුර සෙල වෙන විට වැටකේ පඳුරු සෙලවෙන විට ඊළඟට ඉර බැස යන විට මේ ඇතිකරන පාරිසරික හේතු සාධක මත කෙනෙක්ගේ ප්‍රේමණීය හැඟීම් උද්දීපනය වෙන්න හේතු වෙනවා. එතකොට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ පසුබිමට ගැලපෙන පරිසර වර්ණනාවක් යොදා ගන්නවා. ප්‍රේමයේ පසුබිමට ගැලපෙන පරිසර වර්ණනාවක් යොදා ගන්නවා. ඊළඟට කියනවා අබල බිඳීලා පෙරළුණු ඔරුවක සුන්බුන් නෙත දැවටි. එතකොට දැන් බලන්න හබල බිඳීලා ඒකත් සංකේතයක්. එතකොට හබල කියන්නේ කුමක්ද? මේ කතකියගේ නැත්නම් මේ තොටියගේ බිරිඳ එහෙම නැත්නම් පෙම්වතිය. එතකොට හබල බිඳීලා එනම් බිරිඳ හෝ පෙම්වතිය ඔහුව හැරදාලා ගිහිල්ලා. සමහර ලාට මිය පරලෝ ගිහින් වෙන්නත් පුළුවන්. එතකොට හබල බිඳීලා එනම් පෙම්වතිය හෝ බිරිඳ ඔහුව හැරදාලා ගිහිල්ලා. නැත්නම් මිය ගිහිල්ලා ඒකයි හබල බිඳීලා. නේද? බොහෝ විට අපිට හිතෙන්නේ හැරදාලා ගිහිල්ලා කියන එකයි. මේ බිඳීලා කියන වචනෙත් එක්ක හබල බිඳීලා එනම් පෙම්වති හෝ බිරිඳ කතකේව හැරදාලා ගිහිල්ලා ඊළඟට පෙරළුණු ඔරුවක එතකොට හබල තීන්නේ ඔරුව පදින්න එතකොට හබල බිඳුනම ඔරුව පෙරලෙනවා එහෙනම් ඔරුව කියන්නේ ඔහුගේ ජීවිතය එහෙනම් පෙම්වති හෝ බිරිඳ හැරදාලා ගියාට පස්සේ ඔහුගේ ජීවිතය කන පිට හැරෙනවා මුළුමහත් ජීවිතේම අනිත් පැත්ත ගහනවා අපි කියන්නේ කන පිට හැරුණා කියලා එහෙනම් ජීවිතයේ කන පිටක් හැරුණා මෙච්චර කල් සතුටින් හිටියේ ඔහුට දුක්ඛ දෝමනස්යන් තමයි ළඟා වුනේ ජීවිතේ හැම දෙයක්ම
கணப்பிட்டேறினோம் ஏகை பிறலுன்னு உருவக்கு சுன்புன் நெத்த தேவட்டி ஏதோ ஒரு சுன்புன் கியான் நிமுனவது மே உருவ பிறலுனாம உருவே கேலி கடிச்சா ஏவ நெத்த தேவட்டி அப்பே நெத்த தேவட்டேன கொட்ட ஒட்டு துக்கக் கெத்தி வெண்ணி ஏனிசா கியனவா ஏ தேச நொபலிமி ஏனம் மே அதீதையே சிதுவெச்ச சிதுவி கதக்கையாகே ஹித்த தவனவா ஹித்த சஞ்சலக்கன்னா ஹபை கியனவா ஏ தேச நொபலிமி ඒ කියන්නේ අතීතය ගැන සිහි කර කර ඉඳලා තැවෙන්නේ නැහැ කියන එක තමයි කත කියන්නේ. ඒ දෙස නොබලෙමි. එහෙනම් අතීතයේ සැමරු දුක්ඛදායකයි. ඒ දෙස නොබලෙමි. ඒව සිහිපත් කර කර නැවත තැවි තැවි ඉන්නේ නැහැ. ඊළඟට දෙවෙනි අන්තරා කොටසදී මේ විදිහට ගීත රචකයා නැවත කියනවා. ආමග අඳුරේ පෙරමග එගොඩින් තරු යුවලක් ඇවිලේ. ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ. හෙට මම හිනෙහිමි. බලන්න මෙතනත් හරිම ලස්සනට අනාගත බලාපොරොත්තු ගැන කියනවා. එතකොට ආමග අඳුරි එහෙනම් මෙතුවත් දවස් ඔහු ආපු මාර්ගයේ අඳුරුයි. එහෙනම් බිරිඳ හෝ පෙම්වතිය ඔහුව හැරදාලා ගියා. එතකොට ඇතුනේ දුකක්, ඇතුනේ වේදනාවක්, සන්තාපයක්. ඒක තමයි අඳුරු මග, අඳුරු මාවත. ආමග අඳුරි පෙරමග එගොඩින් තරු යුවලක් ඇවිලේ. එහෙනම් ආමග අඳුරි. ඒ කියන්නේ මෙතුවක්කල් පෙම්වතිය දැන්නම් බිරිඳ හැරදාලා ගියාට පස්සේ දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරුණු ජීවිතයක් ගත කළේ. ඒකයි ආමග අඳුරේ කියන්නේ. හැබැයි පෙරමග එගොඩි, පෙරමග කියන්නේ ඉදිරි මග. එහෙනම් අනාගත ජීවිතය නේද? එගොඩි එහෙනම් මෙගොඩ දුකයි, එගොඩ සැපතක් තියෙනවා. ඒකයි මෙගොඩ දුකයි, එගොඩයන් සැපතක් තියෙනවා. එගොඩයන් සැනසීමක් තියෙනවා. පෙරමග කියන්නේ අනාගතය. ඒක තමයි එගොඩ තරු යුවලක් ඇවිලේ. ඒ කදිම සංකේතයක්. කාන්තාවන්ගේ ඇස් තරු යුවලට උපමා කරනවා. කාන්තාවන්ගේ ඇස් තරු යුවලට රූප කරනවා. එහෙනම් තරු යුවලක් ඇවිලේ. එතකොට සමාශෝක්තියක්. උපමාව තිනව උපමේය හිතා ගන්න ඕනේ. තරු යුවල කියන උපමාවෙන් දෙනෙත් හිතා ගන්න ඕනේ. තරු යුවලක් ඇවිලේ. ඒ ඇවිලේ කියන වචනය ප්‍රේමයේ සිටින කාන්තාවක් පිළිබඳව කියන්න මෙතෙන්දි ගැලපෙනවා. තරු යුවලක් ඇවිලේ. එහෙනම් කාන්තාවක් ඔහු දෙස බලා ඉන්නවා. එතකොට අර තොටුපොළ අයිනේ කවුද අතවනන්නේ? එහෙනම් කවුරු හරි ආරාධනාවක් කළා. ඒ ආරාධනාව කරපු කෙනා තමයි දැන් මේ ඉදිරියෙන් දිස් වෙන්නේ. දැන් බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මේ හොඳ නැවුම් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. තරු යුවලක් ඇවිලේ. හෙටමම හිනෙහිමි. අන්න බලන්න හෙට කියන්නේ අනාගතේ. එහෙනම් දැන් ඔහුට දුක් වෙන්න දෙයක් නැහැ. හෙටමම හිනෙහිමි. එහෙනම් අනාගතයේ සතුටයි. සතුටින් පිරි අනාගතයක් ඔහුට තියෙනවා. එහෙනම් ඔහුගේ පෙම්වතිය හෝ ඔහුගේ බිරිඳ ඔහුව දාලා ගියාට ඒකෙන් දුකින් හිටියට සන්තාපයෙන් හිටියට දැන් නැවත අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව සුවදායි. ඒ බලාපොරොත්තුව නැව්. ඒ බලාපොරොත්තුව සුවදායි බලාපොරොත්තුවක්. එහෙනම් බලන්න මේ ගීතය එක් පැත්තකින් පද රචනාව අතින්ද අතිවිශිෂ්ට නිර්මාණයක්. අනිත් පැත්තෙන් තනුව සංගීතය ඒ වගේම ගායකයාගේ සුගායනීය හඬ මේ හැම ආකාරයෙන්ම විශිෂ්ටතම ගීතයක් බවට පත් වෙනවා. සිංහල ගීත ප්‍රබන්ධ සාහිත්‍යයේ එක්තරා මං සලකුණක් තබන ගීතයක් බවට මේ ගීතේ පත් වෙලා තියෙනවා. එහෙනම් අපි මෙවැනි ගීතයක් සමග නැවත දවසක හමු වෙමු. එහෙනම් හැමදිනාටම සුවදායි දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.